මේ වර්ජනය අද පෙරවරු 8ට ආරම්භ වෙලා හෙට පෙරවරු 8 දක්වා පැය 24ක් කාලයක් සඳහා ක්‍රියාත්මක වෙනවා. මේ වර්ජනය සඳහා අපි සම්බන්ධ කරගන්නේ නැහැ මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකායතන, ඒ වගේම විශේෂිත වකුගඩු ප්‍රතිකාර ඒකක. මේ කියන තැන්වල වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වර්ජනය ක්‍රියාත්මක වෙන රෝහල් තුලත් හදිසි ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදු කරනවා රෝගීන්ට සිදුවෙන අපහසුතාවය අවම කිරීම සඳහා. ජන සම්පාදන මණ්ඩලයේ පැසර තුන තුන වැටුපෙඩේ නායකයන් කෙරේ 2018 ජනවාරි ඉඳලා වැටුපෙඩි විය තිබුණත් ඒ සඳහා පරිපාලන කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අපි කරන ලද උද්ඝෝෂණ වලට නිසි ප්‍රතිචාරයක් දැක්වපු නැති නිසා අපි අකමැති වුණත් වෘත්ති ක්‍රියාමාර්ග වලට යන්න තියෙන නිසා ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා පැය 4ක් අපි කාර්යාල කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. මනුෂ්‍යතාවන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, පාරිභෝගික සේවා කටයුතු සඳහා යෙදීම මේවා කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නඩත්තු කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ජනතාවට සිද්ධ වෙන අපහසුතාවයන් සැලකලා ජල කටයුතු පමණක් අපි ක්‍රියාත්මක කරනවා. අද දවසේ මේ කරන ප්‍රචාරයට පිළිතුරු ලැබෙන්නේ නැත්නම් අපි දීප්‍රව්‍යාප්ත වැඩ වර්ධනයක් දක්වා යනවා. පසුගිය 23 වෙනිදා සිට අපි ආරම්භ කර චීන මැදිරි ධාන්‍යය ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ තවදුරටත් අපි එල්ල ඉන්නවා. ඒ අනුව චීන මැදිරි සහිත දුම්රියන් ගණනාවක් මේ වෙනකොට අවලංගු වෙනවා. ඒ වගේම පසුගියදා නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මේ වන විට පරීක්ෂණ වාර්තාව තවමත් එළිදක්වලා නැති වුණත් මේ වන විට යම් මොඩිෆිකේෂන් එකක් කියන්නේ ප්‍රිපෙයාර් එකක් කරගෙන යනවා කියලා චීන මැදිරි සහිත දුම්රියන් අපිට ආරංචි වුණා. නැවත පරීක්ෂණ චාරිකාව 31 වෙනිදා ධාවනය කරනවා කියලා දැනුම් දීලා තිනවා. ඒ අනුව අවධානය යොමු කරනවා. තිරිංග දෝෂයේ නිරදි වන ආකාරයට යම් කිසි රිපෑයක් කරලා තියෙනවා නම් මේ දුම්රියන්ගේ අපි අනිවාර්යෙන් මේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් සලකා බලනවා. ඒ වගේම අපේ විධායක සභාව නැවත පළවෙනිදා රැස් කරන්න කටයුතු කරලා තියෙනවා.